රුසියාව කියන්නේ ආසියා මහද්වීපයේ පිහිටා තිබෙන අතිවිශාල රටක්. ඒ වගේම රුසියාව තමයි මුළු පෘථිවියේම විශාලම රට බවට පත්වන්නේ. ඉතින් පෘථිවියේම ඉඩ ප්‍රමාණයෙන් 109% ක පමණ භූමි ප්‍රමාණයක රුසියාවට අයත් ප්‍රදේශ පැතිරිලා තිබෙනවා. ලෝක සිතීමක් අරන් බැලුවොත් ආසියානු මහද්වීපයේ විශාලම ප්‍රදේශයක් පුරා පැතිරී තිබෙන්නේ රුසියාව බව ඔබට පෙනේවි. නමුත් රුසියාව සම්පූර්ණයෙන්ම ආසියාවට පමණක් අයිති රටක් නොවේ. ඒ යුරෝප මහද්වීපයටත් අයත්න රටක් වෙනවා. ඒ වගේම 2019 වසරේ සිදු කරන ලද සංගණනයකදී රුසියාවේ සම්පූර්ණ ජනගහනය මිලියන 144.4ක් වෙන බව සොයාගෙන තිබෙනවා. ඉතින් මේ ජනගහනය මේ වන විට අඩුවීමක් පෙන්눔 කරනවා විය හැකියි. මොකද කොරෝනා වසංගතයේ රුසියාව තුලත් පැතිරී ගිය නිසා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් රුසියාව ගැන දල අවබෝධයක් අපි ලබාගෙන ඉමු. රුසියාවේ ප්‍රධාන නගරය මොස්කව් නුවරයි. භාවිතාවන මුදල් වර්ගය රුසියානු රූබල්. වර්තමානයේ නැත්නම් 2021 වසර වෙද්දී සිටින ජනාධිපති ව්ලැඩිමීර් පුටින්. ඒ වගේම රුසියාව තුළ විවිධ වර්ගයේ ජන කොටස් ජීවත් වෙනවා. ඒ අතර 80%ක්ම රුසියානුවන් වෙනවා. 3.8% ප්‍රමාණය ටාටස් නමින් හඳුන්වන ජන කොටස් වර්ගයක් ඒ රට තුළ ජීවත් වෙනවා. ඒ වගේම යුක්‍රේනියානුවන්, බස්ක, චිවෑස්, චේචන් යනාදී ජන කොටස් වර්ගත් මේ රට තුළ ජීවත් වෙනවා. රුසියාවේ ආගම් ගැන කතා කළොත් රටේ 73%කම පමණ ප්‍රමාණයක් ක්‍රිස්තියානි ධර්මයේ තමයි අදහන්නේ. ඒ වගේම 70%ක් පමණ ප්‍රමාණයක් රුසියානු ඕතඩොක්ස් වාදය අදහනවා. මීට අමතරව 15% වැනි ප්‍රමාණයක් කිසිම ආගමක් අදහන්නේ නැති පිරිසක් වෙනවා. ඒ වගේම බුද්ධ ධර්මයත් 0.5% වැනි ප්‍රමාණයක් හා ඉස්ලාම් ආගමත් 10% වගේ ප්‍රමාණයක් අදහනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ රුසියාව ගැන ඔයගොල්ලෝ දැනගන්නම ඕන දේවල් 10ක් ගැන. අංක 10. රුසියාව ඇත්තටම විශාල වනාන්තරයක්. කලින් සඳහන් කරපු ආකාරයට රුසියාව තමයි ලෝකයේ තිබෙන විශාලම රට බවට පත්වන්නේ. ඒ වගේම විශාලම භූමි භාගයකටත් උරුමකම් කියනවා. ඉතින් රුසියාවේ තිබෙන භූමි භාගයෙන් විශාල කොටසක් වනාන්තර ලෙසින් තමයි පවතින්නේ. 2015 වසරේ ලබාගත් දත්තවලට අනුව රුසියාවේ මුළු වනාන්තරවල ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 885ක් පමණ වෙලා තිබෙනවා. ඉතින් සම්පූර්ණම රුසියානු භූමි භාගයෙන් 45%ක් පමණ වනාන්තරගතවයි පවතින්නේ. ඒ වගේම මේ වනාන්තර නිසා රුසියාව තුළ දැවවලින් ප්‍රබල ආදායමකුත් උපයනවා. ඉතින් ඇත්තටම ලංකාවේ පමණක් නොවේ රුසියාවෙත් ගස් කැපීම ප්‍රබල විදියටම සිදුවෙන එක ඇත්තටම දුකට කාරණාවක්. අංක 9. පෘථිවියේ තිබෙන ශීත අධිකම නගරය. මේ ගැන අපි කලිනුත් ඔයාලට වීඩියෝ එකකින් ඉදිරිපත් කළා මතක ඇති. මේ නගරයේ නමින් ඔමියකෝන් ලෙසින් තමයි හඳුන්වන්නේ. මේ නගරයේ මිනිසුන් ජීවත් වෙන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක්. මොකද පෘථිවියේ තිබෙන ශීත අධිකම නගරය මේ වෙන නිසා. ඉතින් මේ නගරයේ උෂ්ණත්වය නිතරම පහළ බහිනවා. ශීත ඍතුව පමණ වෙද්දී මේ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -40ක් පමණ ප්‍රමාණයකට අඩු වෙනවා. ඉතින් ඔයාම හිතලා බලන්න මේ වගේ උෂ්ණත්වයක් එක්ක ගෙවන ජීවිතය මොනතරම් අපහසු එකක් වේවිද? මේ නගරයේ වැසියන් පවසන්නේ ජීවත් වන්න කිසිම වගාවක්, ඒ කියන්නේ එළවලු පළතුරුවත් වගා කරන්න මේ ප්‍රදේශයේ කිසිම ඉඩ පහසුකමක් නැහැ කියලා. අංක 8. බළලුන්ටත් රැකියා. මේක හපු ගමන් ඔයාට අනිවාර්යයෙන්ම හිනා යන්න ඇති. කොහොමද පූසෙක් රැකියාවක් කරන්නේ? ඉතින් මේ ක්‍රියාව ඇත්තටම මේ රටේ සිදු වෙනවා. රුසියාව තුල එරට රජයේ වගේම ජනතාව ජාතික වස්තුවක් විදියට ආරක්ෂා කරන එක කෞතුකාගාරයක් තිබෙනවා. ඉතින් මේ කෞතුකාගාරය තමයි හර්මිටේජ් කෞතුකාගාරය. ඉතින් මේ කෞතුකාගාරය තුල ඇති විශාල ජාතික සම්පත් රැසක් තිබෙනවා කියලා රුසියාව පවසනවා. ඉතින් මේ ජාතික වස්තුවලට මීයන්ගෙන් සුළු හෝ හානියක් නොවෙන්න මේ කෞතුකාගාරය තුල බළලුන් දමා ආරක්ෂා කිරීමක් සිදු වෙනවා. ඉතින් පූසොන්ගේ රැකියාව තමයි මේ කෞතුකාගාරයේ සිටින මීයන් ඇල්ලීම. ඉතින් මේ ක්‍රියාව සඳහා පූසොන්ට වැටුපක් වගේම හැම පූසෙකුටම පින්තූරයක් සහිත ගමන් බලපත්‍රයකුත් ලබා දීලා තිබෙනවා. ඉතින් මේ වැටුප ඇත්තටම ලැබෙන්නේ පූසොන්ගේ අයිතිකාරීන්ට බව මතක තබා ගන්න. අංක 7. රුසියාව තුල සිටින කාන්තාවන්. රුසියානු වාර්තාවලට අනුව රුසියාව තුල සිටින කාන්තාවන් ප්‍රමාණය එරට සිටින පිරිමි ප්‍රමාණයට වඩා මිලියන 9කින් වැඩි. ඉතින් කොහොමද මෙහෙම වුනේ? මේකට හේතුව වෙලා තිබෙන්නේ දෙවෙනි ලෝක සංග්‍රාමයේ කිව්වොත් නිවැරදි. දෙවෙනි ලෝක සංග්‍රාමයේදී විශාල වශයෙන් රුසියානු පුරුෂයන් මිය ගිහිල්ලා වගේම බොහොමයක් යුදවදින්න රට හැරදා ගිහින් තිබෙනවා. ඉතින් මේ හේතුව නිසා විශාල කාන්තාවන් ප්‍රමාණයක් රුසියාව තුළ ඉතිරි වෙලා තිබෙනවා. 1950 වසරේ ලබාගත් වාර්තාවන් වලට අනුව කාන්තාවන් 100කට පිරිමින් සිටියේ 76ක් වමන ප්‍රමාණයක්.
පසුව ඒ ප්‍රමාණය 1995 වසර පමණ වෙද්දී 88 ප්‍රමාණයකට වෙනස් වී තිබෙනවා. ඉතින් මේ හේතුව නිසා අදටත් රුසියාව තුළ පිරිමි ප්‍රමාණයට වඩා කාන්තාවන් ප්‍රමාණය වැඩියෙන් ඉන්නවා දැක ගන්න පුළුවන්. අංක 6 ලෝකයේ දිගම දුම්රිය මාර්ගය. දැනට පවතින වාර්තාවලට අනුව ලෝකයේ තිබෙන දිගම දුම්රිය මාර්ගය පිහිටා තිබෙන්නේ රුසියාව තුළයි. මේ දුම්රිය මාර්ගය ට්‍රාන්ස් සයිබීරියානු දුම්රිය මාර්ගය ලෙසින් තමයි හඳුන්වන්නේ. ඒ වගේම මේ දුම්රිය මාර්ගයේ දිගින් කිලෝමීටර 9289ක් පමණ වෙනවා. මේ දුම්රිය මාර්ගයේ එක ගමනාන්තයක් යාමට දින 7කටත් වඩා වැඩි කාලයක් එක් පුද්ගලයෙකුට දුම්රියක් තුල ගත කිරීමට සිදු වෙනවා. ඒ වගේම මේ දුම්රිය මාර්ගයේ ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, පෝලන්තය, චීනය, මොංගෝලියාව සහ උතුරු කොරියාව වැනි යුරෝපීය හා ආසියානු දුම්රිය පද්ධති සමගත් ඍජු සම්බන්ධතා පවත්වනවා. අංක 5 ටෙට්‍රිස් වීඩියෝ ක්‍රීඩාව. පුංචි කාලේ ගොඩක් දෙනෙක් සෙල්ලම් කරපු ක්‍රීඩාවක් තමයි මේ ටෙට්‍රිස් නමින් හඳුන්වන ක්‍රීඩාව. මේ ක්‍රීඩාව ලෝකයේම ප්‍රසිද්ධ වූ ක්‍රීඩාවක් කිව්වොත් නිවැරදියි. අද වර්තමානයේ තිබෙන වීඩියෝ ක්‍රීඩා පරිගණක ක්‍රීඩා පැමිණෙන්නට කලින් ලෝකයේ බොහෝ දෙනා ක්‍රීඩා කරපු ගේම් එකක් විදිහට මේ වීඩියෝ ක්‍රීඩාව හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක ඉස්සර කාලේ ජංගම දුරකථන වලත් තිබෙනවා ඔබ දැක ඇති. මේ ක්‍රීඩාවේ උපත සිදුවන්නේ රුසියාව තුලයි. ඒ 1984 වසරේ රුසියානු මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ඇලෙක්සි පැහිට්නෝ විසින්. අංක 4 නව සොයා ගැනීම රසක්. අපි අද එදිනදා ජීවිතේ භාවිතා කරන බොහෝ දේවල් සොයා ගැනීම සිදු කරලා තිබෙන්නේ රුසියාව විසින්. ඉතින් මේ සොයා ගැනීම් අතර යෝගට්, රබර්, විදුලි ට්‍රාන්ස්ෆෝමර් යනාදී විශාල සොයා ගැනීම් රැසක් රුසියාව විසින් ලෝකෙට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. ගුවනේදී සිදුවන අනතුරකදී ගුවන් නියමුවන් නිරුපද්‍රිතව පොළවට රැගෙන එන්න භාවිතා කරන සේෆ්ටි පැරෂුට් එක නිර්මාණය කරන්නත් රුසියාව සමත් වුණා. ඉතින් මේ නිසා වර්තමානයේ ජීවිත බොහෝ ගණනක් ගුවනේදී බේරා ගන්නටත් හැකි වෙලා තිබෙනවා. අංක 3 MKV වීඩියෝ ෆෝමැට් එක. ලොව පුරා සිටින ජනතාව අතර අතිශයින් ජනප්‍රිය වීඩියෝ ෆෝමැට් එකක් ලෙස MKV වීඩියෝ ෆෝමැට් එක හඳුන්වා දෙන්න පුළුවන්. බොහොමයක් චිත්‍රපටි මේ ෆෝමැට් එකෙන් තිබෙනවා ඔබ දැක ඇති. ඉතින් මේ ෆෝමැට් එක තරමක් අලුත් ෆෝමැට් එකක් නිසා තවමත් බොහෝ උපාංගවලට මේක සහයෝගය දක්වීම ඉතා අඩුවෙනුයි සිදුවෙන්නේ. නමුත් මේ ෆෝමැට් එක තුල ඉහළ රෙසලූෂන් එකක් වගේම විශාල දත්ත ප්‍රමාණයක් කුඩා ඉඩකඩක් ඇතුළත ගබඩා කිරීමටත් හැකි වී තිබෙනවා. ඒ වගේම ලෝකේ ජනප්‍රියම වීඩියෝ ෆෝමැට් වන MP4, AVI, WMV වගේ ෆෝමැට් වල ක්වොලිටි එකටම මේ වීඩියෝ ෆෝමැට් එක නිර්මාණය කර තිබීමත් මේ ලෝකේ ජනප්‍රිය වන්නට එක හේතුවක් වුණා. අංක 2 ලෝකේ පැරණිම විල. ලෝකේ පැරණිම විල මොකද්ද? ඉතින් ලෝකේ පැරණිම විල තමයි බයිකල් විල කියන්නේ. මේ විල පිහිටා තිබෙන්නේ රුසියාව තුලයි. ඒ වගේම මේ විල වර්ග කිලෝමීටර 31,722ක් පුරාවට පැතිරී තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ භූමි භාගයේ ප්‍රමාණයත් වර්ග කිලෝමීටර 65,610ක් පමණ වෙන නිසා මේ විල ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් හරි අඩකට සමාන වෙනවා කිව්වොත් නිවැරදි. විද්‍යාඥයින් පවසන ආකාරයට මේ විල වසර මිලියන 25කටත් වඩා පැරණි එකක්. ඒ වගේම මුළු ලෝකයේම මිරිදිය ජල ප්‍රමාණයෙන් 5/1ක් වගේ මෙහි අන්තර්ගත වෙනවා. මේ විල ලෝකයේ පැරණිම විල වගේම ලෝකයේ තිබෙන ගැඹුරුම විලක් වෙනවා. විවිධ වර්ගයේ මිරිදිය මත්ස්‍යයන්, පුරගයන් වගේම උභයජීවීන්ද විශාල ගණනක් මේ විල තුල ජීවත් වෙන බව සොයාගෙන තිබෙනවා. අංක 1 ලෝකයේ විශාලම බලකොටුව. දැනට ලෝකේ නිර්මාණය කර ඇති විශාලම බලකොටු පිහිටා තිබෙන්නේ රුසියාව තුලයි. ඉතින් රුසියාවේ මොස්කව් නගරයේ පිහිටා තිබෙන මේ බලකොටුව හඳුන්වන්නේ ක්‍රෙම්ලින් යන නාමයෙන්. හෙක්ටයාර් 27කටත් වඩා විශාල භූමි ප්‍රමාණයක මේ බලකොටුව ඉදිකර තිබෙනවා දැක ගන්නට පුළුවන්. ඒ වගේම මේ බලකොටුව තුල 2021 වසරේ එනම් වර්තමානයේ රුසියානු ජනාධිපති වන පූටින්ගේ නිල නිවසත් පිහිටා තිබෙනවා. එපමණක් නොවේ මේ බලකොටුව තුල ගොඩනැගිලි 15ක් වගේම කුළුණු 20ක් ද අන්තර්ගත වෙනවා. ඒ ගොඩනැගිලි අතර රුසියාවේ හිටපු නායකයින්ගේ සොහොන්, කෞතුකාගාර වගේ දේවලුත් තිබෙනවා දැක ගන්න පුළුවන්. ඉතින් ඔබත් කෙදිනක හෝ රුසියාවට සංචාරයක් යාමට හෝ රැකියාවකට යාමට බලාපොරොත්තු වෙන සිටිනවා නම් මේ දැනගත් තොරතුරු ඉතාමත් වැදගත් වේවි. රුසියාව ගැන මේ දැනගත් දේවල් තවත් කෙනෙකුට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරලා ඊට එහා පැත්තෙන් එන bell බොත්තම click කරලා අපිට සහයෝගයක් ලබා දෙන්න. මෙවැනිම වීඩියෝවකින් යලිත් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.